මාසල් දරුදරියන් ඇතුළු මේ රටේ සමස්ත ජනගහනයෙන් 51% ඉක්මවන කාන්තාවන්ගේ සනීප ආරක්ෂාව සහ ආර්ථව දරිද්‍රතාවයේ පිළිබඳ ඇති වෙලා තියෙන කවුරුත් කතා නොකරන ප්‍රසිද්ධියේ නමුත් රහසේ කතා කරන මේ ගැටලුව සම්බන්ධයෙන් අලුත් අවුරුද්ද ලැබෙනකොටම කතා කරන්න ලැබීම මම හිතනවා සතුටක් කියලා. මොකද පහුගිය මැතිවරණ සමයේදී අපේ මැතිවරණ ප්‍රකාශයට ලංකාවේ සිටින කාන්තාවන්ගේ මේ ආර්ථව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට යම් යම් වැඩපිළිවෙළවල් යෝජනා වෙනකොට එදා ඒක හාස්‍යයට ලක් වුණා. පැඩ්මෑන් කියලා කිව්වා. ඊළඟට විදේශගතව හිටපු කාන්තාවෝ පවා එක්කගෙන ඇවිල්ලා අපිට ඕනේ ආරක්ෂාව අපිට සනීප ආරක්ෂාව ඕනේ අපි සලස ගන්නම් කිව්වා. ඒ එක පන්තියක් විතරයි. ඒ මේ පොළවේ පය ගහලා ඉන්න කිසිම කෙනෙකුට මේ එවැනි කතාවක් කරන්න ඇත්තටම කාන්තාවක් විදිහට හයියක් ආවේ කොහොමද කියලා අපිට ගැටලුවක් ආවා. අපි පොළවේ හිටපු නිසා අපි දන්නවා මේ රටේ කාන්තාවන් කී දෙනෙක් අපේ නායකතුමා කතා කරා වගේ විපක්ෂ නායකතුමා සඳහන් කරා වගේ කී දෙනෙක් අද විධිමත් සනීප ආරක්ෂාවක මෙවලමක් පාවිච්චි කිරීමට නොහැකි වීම තුල රෝගාබාධ වලට ලක් වෙලා තියෙනවද මේ රටේ ශ්‍රම බලකායට එකතු වෙන්න බැරි වෙලා තියෙනවද අධ්‍යාපනයේ කොතෙක් දුරට දරුවන්ගේ කඩාකප්පල් වෙනවද කියන එක අද සංඛ්‍යා ලේඛන වලින්ම අපිට කියන්න හැකියාව ලැබිලා තියෙනවා මේවා එලිපිට කතා කරන්න මම හිතන්නේ නැහැ ලැජ්ජා වෙන්න ඕනේ කියලා ඒවා මාතෘත්වයත් එක්ක බැඳිච්ච යම් කිසි සංසිද්ධියක් පිළිබඳව අපි මේ කතා කරන්නේ ඌට වඩා ලැජ්ජා වෙන්න ඕනේ දේවල් අනන්ත තියෙනවා අද කතා කරන්න බැරි නමුත් ඒවා එලිපිට කතා කරද්දී මේවා හංගාගෙන කතා කරන්න අවශ්‍ය නැහැ කියන එකයි තමයි මම කියන්නේ නමුත් මම සතුටු වෙනවා අද අපහාස කරලා හෝ නොයෙකුත් දේවල් කතා කරලා මැතිවරණ සමයේදී මේ යට ගහලා සමගි ජන බල වේගය අනවශ්‍ය දේවල් කතා කරනවා කියලා සමාජගත කරලා ආපු රජය හැටියට අද අපිට කණින් කොණින් ඇහෙනවා ඒ යෝජනාව එයත් පිළි අරගෙන තියෙනවා කියලා. මම ඒකන සතුටු වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ කොවිඩ් වසංගතයේ පළවුන් රැල්ල එනකොට විපක්ෂ නායකතුමා ප්‍රකාශ කරා මේ විදිහට ක්‍රියාමාර්ග ගන්න ඕනි කියලා. ඒවා මුලින් හාස්‍යයට ලක් කළා පස්සේ එකඟතාවයකට ආවා. මුඛාවරණ දාන්න ඕනි කියනකොට ඒවට hina වුණා ආයි පස්සේ ඒවට එකඟතාවයකට ආවා. මට සතුටුයි ඒක අතකට සෞභාග්‍ය දැක්ම සමගි ජන බලවේගයේ දැක්ම එක්ක දැන් අද සමපාත වෙමින් යනවා එක ගැන මම සතුටු වෙනවා මොකද ඒ අය මෙතෙක් කාලයක් ජනතාව රවට්ටමින් ආපු ගමන වෙනස් කරලා හරි මාර්ගයට දැන්වත් වැටෙනවා නම් ඒක රටේ යහපත වෙයි කියලා මම හිතනවා මම මෙතනදි මතක් කරන්න ඕනි විශේෂයෙන් පාසලට එන දරුවන් මම වසර 18ක අධ්‍යාපනයේ ගුරුවරියක් හැටියට මගේ අත්දැකීම් එක්ක ඔය එදා වේදිකාවල් වල කතා කරපු ලොකු නෝනලාගේ දරුවන් දේව ප්‍රශ්න නොවෙන්න පුළුවන් නමුත් ගම්බිම්වල ඉන්න අහිංසක දරුවන් ලොකු ගැටලුවක් තිබුණා විධිමත් සනීප ආරක්ෂක මෙවලමක් පිළිබඳ ගැටලුවක් තිබුණා ඒ වගේම ඒ වැනි දේවල් මිලදී ගැනීමට තියෙන ඒවයි තියෙන මිල අධික බව විශේෂයෙන් අඩු ආදායම් ලාභී පවුලකට දරුවෝ 3 දෙනෙක් කාන්තාව ගෑනු දරුවෝ 3 දෙනෙක් හිටියොත් වැඩි විය පැමිණිච්ච බිරිඳක් ඇතුළුව 4 දෙනෙක් විතර වෙනවා එහෙම වෙනකොට කොච්චර මුදලක් යනවාද කියන එක ගණන් හදලා බලන්න කියලා මම ඉල්ලනවා breaking.lk